එවනම් මේ චෛත්‍යවල සමිතිය කරන්නේ සම්පූර්ණ වැරදි වැඩක්. එයා තමයි සභාපති. එයා සභාපති. අපි නැතුව මේ මෙහෙම කරන්න බෑ. දැන් අපිට අසම් කරන්න දුන්නේ නැහැ. මං කිව්වා අපි චෛත්‍යවල සමිතිය නෙමෙයි. අපි ඉවත් කරන්න මෙයා කරන්න නෙමෙයි ලෝහාවේ. ආ. ඒක ඉතින් තියලා තියෙනවා. ඒ දන්නෙත් නැහැ නේ අපි දන්නේ. ඒක කී වර්තාව කියලා තියෙන්නේ. ඒක නැත්තම් සභාවේ ස්ථීර මේ යෝජනා අනම්ම ඔක්කොම කරන්නේ මහත්තයා මම. දාඩ වෙනකොට කොහෙවත් නැති රිලාපා කියලා ටිකක් ගෙනල්ලා දාගෙන මේ චෛත්‍යවල අපේ සමිතිය හිටපො දෙන්න 3-4 දෙනා ඉන්නේ ඔතන. ඔයාලා කජ්ජම් ගහන්න ඉන්න උන් ඔක්කොම මේ මෙතන උන්ට යමක් කරන්න පුළුවන්. ආන්දර මැරෙන්න ඉන්න කාලේ මම ඒකයි කිව්වේ සර්ණකෙත් ආන්දර ඉන්න කාලේ මම ඇවිල්ලා මෙතන මාර කැපීම් ඔක්කොම කරා ඔක්කොම මෙයා කරගෙන මම ඇත්තටම කියනවා නම් මගේ අර අනිත් එක්කන ඉවත් කරනවා කියලා කිව්වා අනිත් කෙනත් එක්ක කියන්නේ ආ ඇවිල්ලා කාංචන කියන එක්කන එයා තමයි මුස්ලිම් manusia kelala otana elawanda kelala otana thana me meya kat tibuna kalin ya muslim kenek neme ape singhala jathiya me kiyanne buddha agama welendagena inna kenek muslim jathika unata eyat ekka thamai man etana athul unaata passe gihilla waadi una etanedi chaitya wadana samiti nathi pirisakut charitha me swayanansala ettanam kiyanne etana adalama na swayanansala dennek weda hitiya etokota etanedi pasuge warthawa kiyewwa කියන වෙලාව වෙනකනුත් හිටියා ඊට පස්සේ එතන හිටපු සභාපතිතුමා කිව්වා වීඩියෝ කරන්න එපා කියලා මම ඇත්තටම කියනවා නෑ එතන වීඩියෝ එකක් කරා ඒ කරේ ඇත්තටම එතන අසාධාරණයක් මට වෙන හින්දා මට ඒ මගේ සහෝදරයාටයි ඒ හින්දා මා ඊට පස්සේ වීඩියෝ එක අපි කට් කරා ඒ අවශ්‍ය කරන තොරතුරු ටික ලබා ගන්න බැරි වුණා ඊට පස්සේ අස්සන් සාහිතිකය අස්සන කරන්න අපි හැමදාම චෛත්‍යවර්ණ සමිතියේ ගියා මෙන්න මේ වගේ මේ ලියුමක් තමයි අපිට එවන්නේ එතකොට මේ ලියුම මේ විදිහට තමයි ලේකම්තුමිය විසින් අපිට මේ දැනුම් දෙන්නේ චෛත්‍යවර්ණ සමිතිය. මෙන්න මේ ආකාරයෙන් ලියුමක් එවුවට පස්සේ අපි චෛත්‍යවර්ණ සමිතියට යනවා. ඉතින් ඒ ගිහිල්ලා තමයි ඒගොල්ලෝ එක සාකච්ඡා කරන්නේ. දැන් මේ නායක හඳුරුව නැතුව කවදාවත් චෛත්‍යවර්ණ සමිතියක් තියන්නේ නැහැ. ඒතකොට නායක හඳුරුව මේ චෛත්‍යවර්ණ සමිතිය ඇත්තටම කියනවා අනුශාසක වශයෙන් හිටියට ওই අසනීපලා ඉන්න අවස්ථාවේ මම සභාපතිතුමාට කලින්ම දැන් සති දෙකකට උඩදී දැනුම්දීමක් කරා චෛත්‍යවර්ණ සමිතිය ඉක්මනට රැස් කරන්න මහත්තයෝ මේ දැන් නායක හඳුරුව අසනීපලා ගිහිල්ලා ඉන්නේ. ඒතකොට මෙතන පරිපාලන කටයුතු සම්පූර්ණ අඩාලා ගිහි එකටෙන් මට ඔක්කොම කරන්න බෑ. ඊට පස්සේ කිව්වා මේ විජිතාහඳුරන්ට ඔක්කොම බාර දීලා ගිහලා තියෙන්නේ කියලා. නමුත් විජිතාහඳුරෝ එතන කරන්නේ එයාගේ සහෝදරයෙක් ඉන්නවා මල්ලි කෙනෙක් පන්සලේ තියාගෙන මල්ලි විහාරය කියලා තියෙන ස්ථානයක්. කියන්නේ එතන නයිපෙන නමයක් තියෙන බුදු පිළිමේ ගාව තියෙන විහාරය. එතන අකටයුතුකම් ගොඩක් සිද්ධ වෙනවා මම දැක්කා. ඊට පස්සේ ඒකත් හේතු කොටගෙන මම ගිහලා විජිතාහඳුරන්ට කිව්වා හාඳුරුනේ මෙතන මෙයාගේ දේවල් වෙනවා. හාඳුරු එතන වෙනස්කම් ගොඩක් කරනවා. ඒතකොට චෛත්‍යවර්ණ සමිතියෙන් තියෙන රිසිට්පත් නිකුත් කරන්න. ඒන දායකයින්ගෙන් මුදලට අටපිරිකර අරගෙන මේ ලබා දීලා ඒ කටයුතු කරනවා. ඊට පස්සේ ඒකට මගේ එක පොඩි බහින්බස් සීමක් ඇති වුණාට පස්සේ තමයි නායක හඳුරන විජිත හඳුර කතා කළා මොනවා කිව්වද දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා මාව කාර්යාලයෙන් ඉවත් කරන්න කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ චෛත්‍යවර්ණ සමිතියනොත් ලියුමක් ගහලා පොලිසියට ඒවලා තිබුණා. මේ සම්බන්ධයෙන් මේ කටයුතු කරන්න කියලා මායවත් කරන්න කියලා. ඉතින් එහෙම හිතුමතේට ඉතින් දේවල් කරන්න බෑ. එහෙනම් මොන හරි කටයුතුවක් තිබුණා නම් මගේ මේ වැරද්දක් තිබුණා නම් මට වැරද්ද පෙන්නලා දීලා මාව චෛත්‍යවර්ණ සමිතියෙන් ඉවත් කරන්න පුළුවන් නම් ඉවත් කරන එක ඒකේ යුතුයකමගේ ගැටලුවක් නෑ. ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙන හින්දා මම ගියා ඊට පස්සේ චෛත්‍යවර්ණ සමිතිය අද තියෙන රහස් සාකච්ඡාව වෙලා. එතන වාඩිලා හිටියා. ඊට පස්සේ මට කිව්වා එතන එළියට යන්න කියලා ලැජ්ජ නැතුව ආරාධනා කරපු නැති වෙලාවක ඇවිල්ලා මෙතන වාඩි වෙන්න එපා කියලා ලේකම්තුමිය විසින් එතන ප්‍රකාශයක් කරා. එතන ඇනිත් කට්ටිය හිටියා. ඉන්න කට්ටියගේ නම් වුණත් මට දෙන්න පුළුවන්. ඊට පස්සේ මාව මේ එළියට එනකම් සභාපතිතුමා මගේ එක කතා කරලා එළියට එනවා. ඒක සියලුම දෙනා දැක්කා. මාව එළියට දැම්මා. මම ඉතින් ඊට පස්සේ එළියට බහැලා ආවෙන්න වසර ගණනාක් සිටියම ඔතන සේවය කරා. මේ මෑත කාලයේදී අර මං කිව්වේ අර රත්තරන් මේ නිදියක් තියෙන සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මම තමයි ඒ ආයතනයත් එක්ක කටයුතු කරන්නේ. ඉතින් නායක හඳුරෝ ඒකට මම යොමු කරා. ඒ වුණාට මාව කාර්යාලයෙන්වත් පරිපාලන කටයුතු වලට ඉවත් කරා කියලා කිව්වෙත් නැහැ. මට අර ටික බලන්න කිව්වා. ඒ කියන්නේ කොරෝනා තත්ත්වයෙන් හින්දා අපේ ජනතාව සේරුල පන්සලට පැමිණෙන්නේ නැහැ. ඒ අතරතුරේ මම ඉතින් ඒ ගිහිල්ලා කටයුතු කරා. එතකොට ඒ නායක හඳුරෝ මස්සිනා තමයි මේ එතන කටයුතු කරන්නේ දැන්. නෑ මගේ අතින් කිසිම කටයුත්තක් සිද්ධ වෙලා නෑ. මම වංචා කරලා නෑ, හොරකම් කරලා නෑ. ඒක ඇත්තටම කියනවා නම් එන යන දායක මහත්මයා මහත්මින් දන්නවා. මම ඇත්තටම කියන ශ්‍රද්ධාවෙන් හැම දෙයක්ම කරන්නේ. එදා ඉඳන්ම මේ මට ඇත්තටම කියන හරි කනගාටු ඒ වගේ ප්‍රශ්නයක් අහන එක ගැනත් මම ඇත්තටම කියනවා නම් ඒ ඉන්න හාඳුරන්ට වැඩිය මම සීලය රකිලා දෙනවා කියලා කියන්න පුළුවන් මහත්තයා. ඔතන කීපයක් තියෙනවා කියලා කියනවා. මමත් හරියටම දන්නේ නැහැ. නමුත් මම නොදන්නවත් නෙමෙයි. මම මේ පැත්ත හැරිලවත් බලන්නේ නැහැ. නමුත් ඒ දේවල් කරන්න යනවා කියලා මට තොරතුරු ලැබිලා තියෙනවා. Breaking.lk